අපේ රටේ නැවත වතාවක් COVID-19 වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමත් එක්කම බොහෝ දිනකේ ගැන නැවත වතාවක් කතා බහ කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුල මේ සම්බන්ධයෙන් බොහෝ සංවේදී කතා කාතරත් අතිශයින්ම හුවමාරු වෙනවා, අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ අතර දැක ගන්න ලැබුණු තවත් සංවේදී සටහනක් තමයි අපි මේ විදිහට ඔබට අරන් එන්න හිතුවේ. දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා ඔහුව කොවිඩ් ICU එකට ඇතුළත් කරේ. තවමත් අවුරුදු 33ක් වන තරුණයෙක් නිසාම වෙන්න ඇති. දවසින් දෙකෙන් වාටුවට දාන්න පුළුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් වුණා. මට ගෙදර යන්න පුළුවන් වෙයි නේද කියලා ඔහු නිතරම ඇහුවේ. ඔහු නොමැතිව තමන්ගේ ආදරණීය බිරිඳ සහ එකම පුතාගේ ඉරණම කෙසේ විසදේදැයි යන්න මතක් කරමින් සියලු ප්‍රතිකාරයන් නොඅඩුව නිසිකලට ලැබුණත් කොවිඩ් මාරයා දරුණුනා. වෙන්ටිලේටර් සපෝට් එකක් නැතිව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහළු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දරාගෙන ඉන්න බැරි ඔළුව හිර වෙන තරමට තද වුණ වෙන්ටිලේටර් CPAP මාස්ක් එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුතාවයෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීයයි දැනුණු බිය නිසා වෙනි. තවත් දිනක ඔහුගේ තත්ත්වය දරුණු වුණා. කඳළු අතරින් දැඩි ආයාසයකින් හුස්ම අයදිනවා අපි දැක්කා. අවසාන උත්සාහය ලෙස ඔහු ඉන්ටියුබේට් කිරීමට සූදානම් වුණා. ඒ වෙලාවේ ඔහු ඇස් වහ ගනිද්දී මොනතරම් දේවල් හිතා නැත. ඔහුව සිහි නැති කරලා ශ්වාස නාලවලට බටයක් දාලා පෙනහළුවල ක්‍රියාකාරීත්වය වෙන්ටිලේටරයකට බාර දුන්නා. තවත් දවස් 3ක් ඔහු සටන් කළා. අන්තිමට සියල්ල අත්හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවේ ඩියුටි හිටපු හැමෝගෙම ඇස්වලින් කඳුළු වැටුණා. අපි ඔහු වෙනුවෙන් කළ කිසි දෙයක ප්‍රයෝජනයක් නැති වුණා. ඒ විරිඳගේ විලාපහඬ තාමත් අපේ හිතවල දෝංකාර දෙනවා. තාත්තා එනකන් ඒ පුතා තාමත් බලාගෙන ඇති. ඔහුගේ ආදරණීයයන් දිවිතුරා විඳවමින් ජීවත් වනු ඇත. තම ආදරණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම් වෙන්න. නොහිතන විදිහට නොහිතන වේලාවක ඔහුට මෙන් අපිටද කොවිඩ් මාරාන්තික විය හැක. පොලිතින් උරේකගේ අවසන් ගමන ඔබට නිවන් සුව. සටහන් ඉෂිනි පබසරා කියලායි ඒ විදිහට අවසන් වෙලා තිබුණේ. ඉතින් මේ විදිහට කොවිඩ් මාරයාට බිලි වෙමින් අකාලයේ ජීවන ගමනෙන් බැසගෙන ගියපු මේ ආදරණීය පියාණන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් මේ වන විටත් අපේ ලංකාව විතරක්ම නෙමෙයි මුළු ලෝකයක් පුරාවටම කොවිඩ් වෛරසය ආසාදනය වෙලා ප්‍රතිකාර ලබන හැමෝටම ඉක්මන් සුවය අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.